ඔයාලම එකතුලා ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකයේම පිළිගැනීමට ලක්වුණු, ලෝකයේම කතාබහට ලක්වුණු, ඉතා විශිෂ්ට නිර්මාණයක් වුණු ටයිටැනික් චිත්‍රපටයේ සිදුවෙච්ච පුංචි වැරදි කීපයක් ගැන. ඉතින් මේ ටයිටැනික් කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජේම්ස් කැමරන් කියන අධ්‍යක්ෂකවරයා විසින්. ඒ වගේම තමයි බොක්ස් ඔෆිස් වාර්තාවකුත් තියලා තිනවා මේක ඇමරිකානු ඩොලර් බිලියන 2.5කට ආසන්න අගයක් හොයලා තිනවා කියලා. ඉතින් මේ චිත්‍රපටය තිරගතවන්නේ 1997 නොවැම්බර් 18 වෙනිදා. ඉතින් එහෙනම් අපි කතා කරමු මේ චිත්‍රපටයේ සිදුලා තියෙන පුංචි පුංචි වැරදි මොනවද කියලා. ඉතින් මේ ටයිටැනික් චිත්‍රපටයේ ප්‍රධාන නිළිය, ඒ කියන්නේ රෝස්. රෝස් එනවා මේ ටයිටැනික් නෞකාවේ මංගල ගමනට සහභාගී වෙන්න. ඒ එන අවස්ථාවේදී කාර් එකකින් ඇවිල්ලා බහිනවා මේ රෝස්. ඒ වාහනේ බහිදි කැමරාව හරියටම තියෙන්නේ රෝස්ගේ මූණට. ඉතින් ඒ වෙලාවේ ඒ මූණ දකින්න ඕන කෙනෙක්ට පේනවා රෝස්ගේ වම් පැත්තේ පුංචි පිම්පල් එකක් තියෙනවා. ඉතින් තව ටිකක් දුරට ෆිල්ම් එක බලන් යන ඕන කෙනෙක්ට පේනවා මේ පිම්පල් එක තියෙන්නේ දකුණු පැත්තේ කියලා. ඉතින් එතන මේ ෆිල්ම් එකේ පුංචි වැරදීමක් වෙලා තිනවා. ඉතින් මේක සමහරට සංස්කරණය කරනකොට මේක ෆ්ලිප් කරවෙන්න පුළුවන් වීඩියෝ එක අනිත් පැත්තට. මොකද ඒ පළවෙනි කොටස විතරයි පිම්පල් එක වම් පැත්තේ තියෙන්නේ. එතනින් එහාට ෆිල්ම් එකේ සියලුම තැන්වල තියෙන්නේ පිම්පල් එක දකුණු පැත්තේ. ඉතින් ඕක තමයි අපිට හම්බුණු පළවෙනි වැරද්ද. ඉතින් මේ නැව ඇතුලේ ගමන් කරනකොට එක වීදුරුවකින් මේ කැමරා කරන පුද්ගලයව පේනවා. ඉතින් ඒක තමයි මේකේ දෙවෙනි වැරද්ද. හොඳට බැලුවොත් පේනවා මේ වීදුරුවෙන් කැමරා කරන පුද්ගලයාගේ ඡායාව පේනවා. ඉතින් ඒකත් මේ ෆිල්ම් එකේ වෙච්ච පුංචි වැරද්ද. ඉතින් මේ ටයිටැනික් චිත්‍රපටයේ අපි ඊළඟට කතා කරන්නේ නැව ගැන. මේ නැව තැන් කිහිපයක වෙනස් විදිහට තියෙනවා කියලා බැලූ බැල්මට අපිට පේනවා. ඒ කියන්නේ ජැක් එයාගේ යාළුවෙක් එක්ක ඉස්සරහා, ඒ කියන්නේ නැවේ ඉස්සරහට ඇවිල්ලා එයා මූද දිහා බලනවා. ඒ මූද දිහා බලද්දී අපිට නැවේ හැඩේ පේනවනේ. ඉතින් ඒ කැමරා ඇන්ගල් එකෙන්ම මේ ජැක් රෝස් එක්ක එතන ඉන්න වෙලාවක නැවේ හැඩේ වෙනස් කියලා අපිට හොඳටම පේනවා. එතකොට මෙයාලා මේකට යොදාගත්ත නැව හෝ ඒ නැව විදිහට හදලා තියෙන ආකෘතියේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ඒ කැමරා ෂොට් දෙකේ. එතකොට මේක තැන් දෙකක හෝ වෙන මොකක් හෝ අතපසු වීමක් මෙතනදී සිදු වෙලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට හම්බුන වැරද්ද තමයි මේ රෝස් එක මිනිස්සෙක්ගේ නහයට පහරක් එල්ල කරනවා. ඒ පහර එල්ල කරලා ඉවර වුණාට පස්සේ ඒ මිනිස්සයා තමන්ගේ අත් දෙකෙන් මෙහෙම නහය අල්ලගන්න යනකොට නහය අල්ලන්නත් කලින් එයාගේ අතේ ලේ තැවරිලා තියෙනවා. ඉතින් ඒක හොඳට ස්ලෝ මෝෂන් කරලා බැලුවොත් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. කොහොම වුණත් මේකේ සමහර පිටපත්වල මේවා වෙනස් කරලා දිනවා. ඒ කියන්නේ බ්ලූ-රේ පිටපතක් බැලුවොත් මේ වැරදි සමහර තැන්වල හදලා තිනවා, හදන්න පුළුවන් ඒවා. සමහර වැරදි තිනවා ඒවා හදන්න බැරි ඒවා. ඉතින් ඒවා හදලා නැහැ. අනිත් පුංචි පුංචි වැරදි ටික හදලා තිනවා. ඒ නිසා පරණ කොපියක් කරන් බැලුවොත් ඔයාට හොඳටම බලා ගන්න පුළුවන් ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් දාලා මෙන්න මෙතන ලේ කලින්ම අතේ ගෑවිලා තිනවා නහය අල්ලන්නත් කලින්. ඉතින් ඊළඟට අපිට හම් වෙන වැරද්ද තමයි මේ රෝස් යනවා ජැක්ව හොයාගෙන. ඒ කියන්නේ ජැක්ට මාංචු දාලා පල්ලෙහා කාමරයක හිර කරලා ඉන්නේ. ඒ වෙලාවේ රෝස් යනවා ජැක්ව බේරගන්න. ඉතින් රෝස්ට හම් වෙනවා වීදුරු පෙට්ටුවක් ඇතුලේ තියෙන පොරවක් වගේ උපකරණයක්. ඉතින් මෙයා ළඟ තියෙන හෝස් එක යකඩකින් ගහලා මේ වීදුරුව කඩනවා. වීදුරුව කැඩුවට පස්සේ එකම එක වීදුරුව කෑල්ලක් විතරක් උඩින් ඉතුරු වෙලා දිනවා. හැබැයි මෙයා ඒ වීදුරුව කඩලෙවිලා ආය අත දාලා ඒ පොරව ගන්න වෙලාවට ආය වීදුරු කෑල්ල ටිකක් උඩින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේක වෙන වෙනම ගත්ත ෂොට් දෙකක් නිසා එච්චර සැලකිල්ලක් දක්වන්න නැතුව ඇති. කොහොම නමුත් ඌවමනාවෙන් බැලුවොත් පේනවා ඉස්සෙල්ලම වීදුරු ටික කැඩිලා යනවා එක කෑල්ලක් ඉතුරුලා. ආයි ඊළඟ ෂොට් එකට ගියාම ආයේකේ වීදුරු කෑලි භාගයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒකත් පුංචි වැරද්දක් මේ ෆිල්ම් එකේ. ඉතින් ඊට පස්සේ ඒ පොරෝ අරන් යනවා ජැක් ඉන්න තැනට. ඉතින් ජැක්ගේ අත් දෙකට මාංචු දාලානේ තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනදී ජැක්ගේ ඇඳුවේ මෙන්න මෙහෙම තියෙන පටි දෙක. ඒ දෙක අපිට හොඳට පේනවා. හැබැයි ඊට පස්සේ ෂොට් එකට ගියාම
ඒ පටි දෙක නෑ. ආ ඉස්සරහ පැත්ත රාවහම ආය පටි දෙක තියෙනවා. ඉතින් ඒක ගැනත් අවධානය යොමු වෙලා නෑ. ඉතින් ඊළඟට රෝස් මේ පොරොවෙන් අර මාංචුට ගහනවා. ඉතින් මේක හොඳට ස්ලෝ මෝෂන් කරලා බැලුවොත් මේ ගහන පාර අතට තමා වදින්නේ. ඉතින් ඔය විදිහ පාරක් පොරොවකින් අතර වැදුනොත් අත නැතුව තමයි ඉන්න වෙන්නේ. ඉතින් ඒක දංවැලට නෙමෙයි වදින්නේ, අතට වදින්නේ රබර් වලින් හදපු මොක්කරි උපකරණ තමයි මේකට යොදාගන්න ඇත්තේ. ඉතින් ඒකත් මේ චිත්‍රපටයේ තියෙන පුංචි වැරද්දක්, මහා ලොකු දේවල් නෙමෙයි. නමුත් ඌවමනාවෙන් බලාවුත් ඕන කෙනෙක්ට පේනවා මේ වැරදි ටික. දැන් ඉතින් ওই ටයිටැනික් නැව මුහුදුබත් වෙන්න තියෙද්දි ටික ටික ගිලීගෙන ගිලීගෙන යනවනේ. ඉතින් රෝස් ජැක්ව අර මාංචියුනුත් ගලවගෙන උඩට එනවා. ඉතින් නැවේ තට්ටුවට එනකොටම කැමරාව පොඩ්ඩක් හැරවෙනවා මුහුද පැත්තට. ඒ මුහුද පැත්තට හැරෙද්දි නගරයක වගේ තැනක ලයිට් කීපයක් පේනවා. ඉතින් මේ අට්ලන්ටික් සාගරයේ තනි වෙලා ඉන්න ටයිටැනික් නෞකාවට ඒ විදිහ ලයිට් ටිකක් පේන්න විදිහක් නැහැ. මොකද ඒක නගරයක ලයිට් ටිකක් තමයි පේන්නේ. කොහොම නමුත් මේක ෂූට් කරන්නේ අට්ලන්ටික් සාගරේ නෙමෙයිනේ. ඒ වෙනුවට හදලා තියෙන මොකක් හරි පුංචි තැනකනේ මේක ෂූට් කරන්න ඇද්ද. ඉතින් එතකොට පුංචි පුංචි වෙච්ච වැරදි කීපයක් තමයි ඉතින් ඒ. ඉතින් මේ වැරදි වලින් කීපයක් බ්ලූරේ පිටපතේදී සකස් කරලා දෙනවා එයාලා. කොහොම නමුත් මේ චිත්‍රපටිය සියලුම දෙනාගේ හිත දිනාගත්තු ඉතා අලංකාර නිර්මාණයක්. මොකද සත්‍ය කතාවක් උපයෝගී කරගෙන නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය මාර විදිහට ප්‍රසිද්ධ වුණානේ. තව ඔයාලගේ ඇස්වලට අහුවෙච්ච වැරදිත් ඇති මේ චිත්‍රපටි. ඒවත් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අපි අදට සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙ හැ රතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. සීලම දෙනාට සුබ දවසක්.